්‍රීඩාව ආදරක නැලුම්කරන හැමෝටම සුබදවසක්කනික පාර්ථන කරන. ඉතින් සංචර්ක නවසිලන්ත කණ්ඩෑම ශ්‍රී ලංකාවතර පැවත්වෙනවා ලෝක සූරත ටෙස්තරංගවට සමගමීව ටෙස්තරග දෙකින් සමන්න්නද තරංගාවලිය. ඉතින් එම ටෙස්තරග දෙකම් පැවත්වෙන්නේ ගාලු ජාතියන්තර ක්‍රිකට ලාගෙනදී. ඉන්දිරට අතර පැවති පළමු ටෙස්තරග තමයි මේවිදිට අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩෑමේ ප්‍රභාජ්‍ය සිටග නමේදේ වාර්තා ලියවමින් නිමාට පත්වනේ වගේ ශ්‍රී ලංකා කණ්ඩෑම මෙමතරක ජයගැනීම සමගම. ෝකතුරත ටෙස්ලකුට සටන ඉදිරිටන්නේ එසෙන්නතම් පළමු කණ්ඩයම් තුනාතටෙන්න්නටද අවස්ථාව උදාකරගත්තා. ඉතින් එන තරගේ සාරන්සය වගේම තරගේ ශ්‍රී ලංකාව ජයග්‍රාණය කළ ආකාරය ගැන අපි සොයපලු. එම තරගේද කාසිවස දිනක දනජයේ මුලිම පන්දුර පාරදින තීරණ කළ ඇති ශ්‍රී ලංකා කණ්ඩයම් පන්දවාර අනුවක පන්දු පහකද සීලුම ක්‍රටකැන් ලකුණ තුන්සේ පහකට දෙවේගිය ඒදි කමදු සතකැක් වගේ කුසල් මන්ඩස් අර්සතකැක් ලබාගත්ත. ඒවගේ නවසිලන්ත වෙනුවෙන් පන්දුයමේද විලියම් කඩු පහක් දවා ගැනීමට සමත් වන අනතුර නවසිලන්ත කණ්ඩෑම දෙවනිීම ක්‍රඩා කිරීම ආරම්භ කළ ඔවුන්ද පන්දවාර අනුවය පන්දු පහකද සීලුම ක්‍රීඩකැන් ලකුණ තුන්සේ හතලිකට දැවීගිය නවසිලන්ත වෙනෙන් අරසක තුනක් වාර්තාාවන ඒටෝම් ලතන්ගේ ලකුණු හැත්තාව විලියම් සන්ගේ ලකුණු පනස් පාවාගේම ඩැරල් මිචල්ගේ ලකුණු පනසත කඩු ලබා ගැනීම ශ්‍රී ලංකා වෙනුවෙන් දනන්ගේ කල්ු දෙක ක්‍රමස් මන්ඩස් කල්ු තුනක්කොකින් ප්‍රපත්්‍යයසුරිය ලක්ුණ එකසි තිසායකට කල්ු හතර දවා ගැනීමට සමත් වන ඇති නවසිලන්තය පළමිනිවල ලබාගත් ලක්ුණු තුන්සේ හතලිය නිසාම ඔවුන් ශ්‍රී ලංකටෝඩා ලකුණු තිස් පහක් ඉදිරිින් සිටිය. ඇති ශ්‍රී ලංකා කණ්ඩෑම දෙවනිීම ක්‍රීඩාක්‍රම ආරම්භ කළේ ලක්ුණු තිස් පහක් පසු පසින් ඉදලයි. කෙසනම ශ්‍රී ලංකා කණ්ඩෑම මෙමට ස්තරගේ ඇති හතරන දිනේ තමයි තම දෙවනි නිම නිමාට පත් කළේ ඒ පන්දුවර අනු හතර පන්දු දෙකදී සීලුම ක්‍රීඩකැන් ලක්ුණු තුන්සේ නමයකට දැවියම සම්ගය ඉදි මේද ලකුණ ලබා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩෑ වෙනුවෙන් තරගේ පැත්තුන්ට සාර්ථකට අවස්ථාවක් ලබුන්න දෙවනිීමේද ලකුණු දෙකට දෙවේ කිය දෙමුත් කරන්න තම තිස් නම අර්සක සමගින් පන්දක සිවිසි අතකද හතර පාහයක් සමගින් ලකුණ සුතුනක් ලබාගත්ත චන්දිමල් තම විසිනමයින ටෙස් අර්සක සමගින් ලකුණු හැටේකට දැවීගිය මැතිවස් ද සුපිරිනිම ක්‍රඩා කරමින් තම හතරිස් තුන්වන ටෙස් අර්සක වාර්තාකිරීමට සමත් වනේ මෙම තරගේදී ලකුණු පනාකට ඕගේ දැවියමත් සමගෙන. ඊට අමතරව නායක දනන්ජය ලකුණු හතලියක් කමදු ලකුණු දහතුනක් ලබාගත්ත කුසල් මෙන්ඩිස් ලකුණු සිතුනක දෙවේගේ ප්‍රභාජ්‍යසුර ලකුණු 11ක් ලබාගෙන තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට පන්දුවර 94 පන්දු දෙකකදී ලකුණු 309ක් දක්වා තම ඉනිමයි සෙන් නැත්නම් ශ්‍රී ලංකා ලකුණු පූර්ව ඉහළ දැමීමට සමත් වුණේ. කඩු ලබා ගැනීමේදී පළමු ඉනිමේදී සාර්ථක පන්දුවන්නක් විදිහට පත් වූ විලියම් පන්දුවර 17යි ලකුණු පන්දුවර 2යි ලකුණු 49කට කඩු 3ක් ලබා ගැනීමදී දඟ පන්දුවන ක්‍රීඩක අජස් පටෙල් සාර්ථකම පන්දුවන්න බවට පත් වුණා. ඒ පන්දුවර 30යි ලකුණු පන්දුවර 8ක් සමගින් ලකුණු 90කට කඩළු 6ක් ලබා ගැනීම සමගින් ඊට අමතරව සෙන්ට පන්දුවර 14යි පන්දු 1කදී ලකුණු පන්දුවර 2ක් සමගින් ලකුණු 51කට එක කඩුල්ලක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනි ඉනිමේදී ලකුණු 309ක් ලබා ගැනීම සමගින්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ආවා ලකුණු 274ක්. ඒ කියන්නේ නවසීලන්තයට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 275ක ඉලක්කයක් තමයි හිමි වුණේ. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 275ක ඉලක්කයක් හඹා යාමට තමයි හතරවන දිනේම පිටියට පිවිසියේ. ඒ අනුව හතරවන දිනේ නිමාටපත් වුණේ ඔවුන්ගේ නිම කඩුළු 8කට ලකුණු 207ක් ලෙස සඳහන් කරමින්. ඒ අනුව නවසීලන්තයට මෙම තරඟ ජය ගැනීමට ලකුණු 68ක් ලබා ගත යුතු තිබුණ අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගන්නවා නම් ඔවුන්ට අවශ්‍ය වුණේ පන්දුවර 90ක් තුල කඩුළු 2ක් පමණයි. කෙසේවතත් අද දිනේදී ඔවුන්ට ලකුණු පුරට එක් කිරීමට හැකියාව ලැබුණේ තවත් ලකුණු 4ක් පමණයි. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ නමවන කඩු ලෙස මුල් ලකුණු සංඛ්‍යාව 209ක් වෙද්දී, ඒ කියන්නේ ඔවුන්ගේ පෙර දිනේ ලබාගත් ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 2ක් වෙද්දී සාර්ථකම පිතිකරුවා රචින් රවින්දගේ කඩු දවා ගැනීමට ප්‍රභාත් ජයසූරියට හැකියාව ලැබුණා. ඒ ඔහු පන්දු 168කදී 4x9කගම 6x5ක් සමගින් ලකුණු 92ක් ලබා තිබු මොහොතේ ඔහු දැවියගේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වුණේ. ඉන් අනතුරුව අවසාන කරු ලෙස ඔවුන්ගේ නිම දැවේගේ විලියම් ඔව දවාගත්තේද ප්‍රභාජ්‍යයසුර ඒ පන්දු 6ක් තුළ ලකුණු ලබා ගැනීමට පෙරයි. එසේ නමුත් ඉනිම අවසාන වන තෙක් පන්දු 22කට මුහුණ දුන් අජස් පටෙල් නොදෙවි ලකුණු 2ක් ලබා ගත් අතර නවසීලන්තයේ පන්දුවර 71යි පන්දු 4ක් තුළ සීලුම ක්‍රීඩකයන් ලකුණු 211කට දෙවි گیا۔ ඉතින් මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟ ජය ගැනීම සමගින්ම ගාලු ක්‍රීඩාංගණයේදී නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර මෙම තරඟයේ සමගින්ම තරඟ පහක් පවත්වා තිබෙනවා. එම තරඟ පහම නොකඩවා ජය ගන්න ලෙස නැත්නම් අඛණ්ඩව ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් ඊටත් අමතරව දෙවනි ඉනිමේදී අර්ධසතකයක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් ලෝකේ ටෙස්ට් පිතිකරුවන් අතර තුන්වන ස්ථානය ගන්නට සමත්කම් දක්වා තිබෙනවා. ඒ දෙවන ටෙස්ට් තරඟයේදී අර්ධසතකයක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් ලෝකේ තුන්වන ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා. ඒ 2009න් පසුව අංක 4 සිට 7 වෙනි ස්ථානයන්වලදී පිතිකරණයේ දෙමින් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයාට හිමි. වාර්තාවේ තුන්වන තැන තමයි මේ විදිහට ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වී තිබෙන්නේ. ඒ ඉනිම් 198ක් තුළ ලකුණු 7762ක් ලබාගෙන සාමාන්‍ය 45ක් ලෙස තමයි සඳහන් වෙන්නේ. ඒදී අර්ධ 42ක් 16ක් ලබාගෙන තිබෙන සටහනේ පිරිමුණේ පසු වෙනවා ජෝ රූට්.
ඒ ලකුණු 9763ක් ලබාගෙන දෙවන තැන විරාට් කෝලි ලකුණු 8774ක් ලබාගෙන තිබෙනවා. හතරවන තැන පසුවන් ස්ටීවන් ස්මිත් ඒ ලකුණු 7670ක් ලබාගෙන රෝස් ටේලර් ලකුණු 6483ක් ලබාගෙන සටහනේ පස්වන ස්ථානයේ පසුවන, ඒ කියන්නේ ඇන්ජලෝ මැතිව්ස් ලොව පළමු ක්‍රීඩකයන් පස් දෙනා අතර රැඳී සිටින්නේ. මිඩිල් ලෝර පිතිකරුවෙක් විදිහට වැඩිම ලකුණු ලබාගත් ලොව තුන්වන ක්‍රීඩකයා ලෙසයි. ඉතින් ඊටත් අමතරව ප්‍රභාත් ජයසූරිය මෙම තරගයේදී කඩුලු 5ක් ලබා ගැනීම සමගින්ම ඔහුගේ නම ඉදිරියේ කඩුලු 5 ලබාගත් අටවන අවස්ථාවල ලෙසම සඳහන් වෙන්නේ. ඊටත් අමතරව මෙම තරගයේදී කඩුලු 9ක් ලබාගත් ප්‍රභාත් ජයසූරියත් ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරීමට සමත් වී තිබෙනවා. ඒ තමයි තරඟ 15ක් තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දිවානා ලෙස ඔහුගේ නම එම වාර්තාවට එක් කරමින් ඒ තමයි තරඟ 15කදී කඩුලු 88ක් ලබාගෙන. ඉතින් මේ විදිහට ප්‍රභාත් ජයසූරිය මෙම තරඟයේදී පන්දුවෙන් දස්කම් දක්වමින් පළමුවෙනි මේ කඩුලු 4ක් වගේම දෙවෙනිින් මේ කඩුලු 5ක් ලබාගත් අතර රමේෂ් මෙන්ඩිස්ද පළමුවෙනිමේ කල්ලු 3ක් වගේම දෙවෙනි නිමේද කල්ලු 3ක් දවා ගනිමින් සුපිරි දස්කම් අතරට පැමිණෙන්නට හැකියාව උදා කරගත්තා. ඉතින් ඒ දස්කම් ගැනත් අමතක කරන්නම බැහැ. ඒ වගේම ගාලු ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මීට පෙර ටෙස්ට් තරඟ 4ක් පැවතුණා. මෙම තරඟයේ සමගින් ටෙස්ට් තරඟ 5යි. එම ටෙස්ට් තරඟ 5ම ශ්‍රී ලංකා කණ්ඩායම නොකඩවා ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. ඉතින් ඊළඟ තරඟය ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම එම නොකඩවා රැගෙනෙන වාර්තාව තවත් ඉදිරියට යාමට අවස්ථාව වගේම ලෝක සුරතා ටෙස් ලකුණු සටහනේ ඉදිරියට යන්නම රුකුලක් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක සුරතා ටෙස් තරඟවලට සමගාමීව තව තරඟ 5ක් තිබෙනවා. එම ටෙස් තරඟ 5න් අඩුම 4ක් ජයගත්තොත් අවසාන කණ්ඩායම් දෙකට එන්නට හැකියාව තියෙනවා. ඉතින් මෙම වාර්තාව සමගින් මෙම තරඟේ නිමාවටපත් වුණත් ලෝකයේ ඕනෑම තැනක පැවැත්වෙන ක්‍රිකට් තරඟයක උණුසුම් තතු විස්තර එසැනින් දැනගන්න subscribe කරලා රැඳෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් අපේ YouTube නාලිකාව සමගින්. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක්. ජය වේවා.